අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටෙන් ප්‍රවෘත්තියේ සමගින් මම චරිත දනංජය බබනු හේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත උතුරට ජලය ගෙනියන්න ජනපතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක් බංකොලොත් දේශපාලඥයින්ට අගමැති කළ අභියෝගය අද බංකොලොත් දේශපාලඥයන්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් රැඳ දෙනවත් ඒක කරන්න දෙන්න බෑ ඉදිරි අයවැයේදී වතු සේවක වැටුප් සංශෝධනයට එකඟතාවක් යලකන්නේ බඩිරිඟු වගාව මැයි මාසයේදී මාලිකාවත්ත ලක්කෙරෝ සෙවන මහල් නිවාස ව්‍යාපෘති දෙවන අධිර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. රුපියල් මිලියන 1536ක ආයෝජනයකින් ක්‍රියාත්මක කළ දෙවන අධිරට නිවාස ඒකක 384ක් ඇතුළත් කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මෙය ක්‍රියාත්මක කළේ. මහල් 11කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය තුළින් පවුල් රසකටම සෙත සැලසෙනවා. සියලු පහසුකම් වලින් සමන්විතවයි නිවාස ඉදිකර තිබෙන්නේ. ලක්හිර සෙවන නිවාස ව්‍යාපෘතියේ පළමු අධිරේදී නිවාස ඒකක 192ක් ජනතා අයිතියට පත් කෙරුණා. කැලණිවැලි දුම්රිය මාර්ගය දිත්තු දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී නිවාස අහිමි වූ දෙමටකොඩ හා නාරාහෙන් පිට දුම්රිය මාර්ගයේ දෙපස පදිංචිව සිටි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කළා. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ මගින් වසර 2020 වන විට නිවාස ඒකක 20,000ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. දැන් මත්ද්‍රව්‍ය පැතිරෙන එක අපිට පොඩ්ඩක් පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ උග්‍ර වුණ අවස්ථාවේදී 2016 පොලිසිය නිලධාරීන් කැඳවලා ඇහුවා උවමනානම් කියන්න තව මුදල් මං අයවැයෙන් ලැබලා දෙන්නම් කියලා. දන්නවද පොලිසිය මට මොකද්ද කිව්වේ කියලා? මුදල් නෙමෙයි ප්‍රශ්නේ අගමැතිතුමා. අපිට විශ්වාසයයි ස්වාධීන අධිකරණයක් ලැබලා දෙන්න කිව්වා. ගිය පාලන සමයේදී අපේ අත් දෙක බැඳලා අපේ ඇස් වහලා තිබුණා. මට මතකයි ඊට අවුරුද්දකින් පස්සේ මං ඇහුවාම ස්වාධීනත්වයේ කොහොමද විශ්වාසයේ කොහොමද? නෑ අපිට දැන් විශ්වාසයක් තියෙනවා කිව්වා. ඒ අනුව තමයි එදා ඉඳන් මේ කුඩු වලට විරුද්ධව ක්‍රියා කරන්නට පටන් ගත්. අපි දැක්ක අධිකරණේ මහේස්ත්‍රාවරු විනිශ්චයකාරවරු බය නැතුව මේ ගැන තීරණ ගන්නවා. මේ ඔක්කොම කරේ අපි ඇති කරපු ස්වාධීන කොමිෂන් හා ස්වාධීන අධිකරණය නිසා. මේ ගැන ක්‍රියා කරපු මේ පොලිසිය සියලු දෙනාටම මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද බංකොලොත් දේශපාලඥයන්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් රැඳ දෙනවද? ඒක කරන්න ඉඩ දෙන්න බෑ. පරණ සෙල්ලමට යන්න ඉඩ දෙන්න බෑ. මේකට අපි සියලු දෙනාම සහයෝගය දීලා ස්වාධීන අධිකරණය මේ ස්වාධීන කොමිෂන් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් අපි එදා පොරොන්දු වුණ 19 වෙනි සංශෝධනය අපි ඒක ඉදිරිපත් කරා. අනේකෙන් වෙනසක් වෙලා තියෙනවා. සජ්ජාතික පෙරමුණේ ආණ්ඩුව බලන්නේ ජීවිතේ වෙනසක් කරන්න. කොච්චර අමාරුකම් තිබුණා. හැම අවුරුද්දෙම ඊට ඉස්සෙල්ලා අවුරුද්දට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න අපි ක්‍රියා කරන්නේ. මේක අංග සම්පූර්ණ නිවසක් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා. මේකෙන් රජය දරන්නේ 130යි. 170ක් දරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. මේ වසර අවසන් වෙනකොට නිවාස 15,000ක් ඔබට අතරපත් කරනවා විතරක් නෙවෙයි 2020 වෙනකොට නිවාස 20,000කට අපි ඒ අවශ්‍ය කරන පසුබිම පදනම දාලා ජනතාව අතරපත් කරනවා 2024 වෙනකොට අපේ වැඩපිළිවෙල තුල කිසිම පැල්පතක් ඒ වගේම අවඥාවෙන් කියන්න පුළුවන් ලිපිනයක් කොළඹ නගරයේ ඉතිරි කරන්නේ නැති බව අපි ඔබ හැමදෙනාටම ප්‍රකාශ කරනවා මිත්‍රෝනි. ඒ වැඩේ කරද්දී අපි පක්ෂපාත ભેද බලන්නේ නැහැ. ජාති ආගම් කුල බලන්නේ නැහැ. අපට අවශ්‍ය ඔබව මෙතනින් ඉහළට ඔසවා තබන්නේ මේ කොළඹ නගරේ. හැම මහල් නිවාසයක්ම හදන්න පටන් ගැනුනේ 2015 අපේ ජයග්‍රහණයත් එක්ක කියලා මතක තියාගන්න. අපි මේ ජයග්‍රහණය හරහා 94න් පස්සේ අතහැරලා දාලා හිටපු මේ කොළඹ නගරය නැවත එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ ඒ සංවර්ධනය කරා අපි ගමන් කරනවායි කියන එක තමුන්නාසල හොඳට මතක තියාගන්න. ලේලි ගෙවල් වල තමයි අපි ඉන්නේ. ඒක කානු එහෙම පෙරලා ටොයිලට් එහෙම ප්‍රශ්නේ වෙන්නේ ගොඩක් අසරණ කැමති තමයි අපි ඉන්නේ. ඒ අපි ඉන්න ගෙවල් එක බලනකොට මේ ගෙවල් අපිට රාජමාලිගාවල් වගේ වටිනවා ඇත්තටම. දැන් ඉන්නේ පොඩි ලෑලිගේ රුපියල් 5000 ගානේ ගෙවාගෙන මට මේකේ ලැබෙනවා කියන්නේ මට දිවි ලෝකයක් හා සමානයි. මගේ ළමයි දෙන්නට ඉන්න ජීවත් වෙන්න. උතුරේ ජනතාවගේ දුගේ භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී.
උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගති සමාලෝචනය කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ජීවනෝපාය වූ උතුරු ප්‍රදේශයේ ජනතාවට එම කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් එහි සෙසු සංවර්ධන ගැටලුවලටද ඒ සමගම විසඳුම් හිමිවන බවයි. රත්නපුර, කෑගල්ල, කළුතර ප්‍රදේශ යට කරමින් ගංවතුරු ලෙස මුහුදට ගලා බසින ජලය නල මගින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී බලධාරීන්ට පෙන්වා දුන්නා. පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘති මගින් කඩිනම් සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමිවනු ඇති බවටද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළා. මෙහිදී සමාලෝචනයට ලක් වූ තවත් කරුණක් වූයේ උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතියයි. යෝජිත උතුරුමැද මහඇල ව්‍යාපෘතිය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතුව 2020 වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත යාපනයේට ගඟක් ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු අතර වනවා. ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. එම අවස්ථාව මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වතුකම්කරු ජනතාවගේ වැටුප් පිළිබඳවත් ඒ වගේම පොදුශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණය පිළිබඳවත් සාකච්ඡා අවස්ථාවදී අපි තීරණය කරලා වෙලා තියෙනවා. මොකද කම්කරුවාගේ දිනපඩිය සමූලික කිවිසුම හරහා රුපියල් 20 වැඩි වෙලා තියෙන්නේ. පෙර ලබා ගත්තේ 830යි. මේ අසං කරලා මාස 3ක් ඇදැදක සාකච්ඡා කරලා ලබා දුන්නේ 850. ඒක 20 වැඩි වෙලා තියෙන්නේ. 20 අපි ප්‍රතික්ෂේප කරා. ඒ 20 ඇතුළු වෙන අමතරව තවමත් ගහනක් අපි අපේ ආණ්ඩුවය තුළ අයවැය අවස්ථාවදී ලබා දෙන්නට අපි ප්‍රතිපත්ති වශයෙන් අපි එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. බජට් එකෙන් පස්සේ ලැබුණත් ඇති කොයකල් ලැබුණත් ඇති මේ සාමූලික සැසෙන් කරපු පෙබරි මාසේ කාලෙ සිට එරියස් එකත් අපි ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ සන්තෝෂයෙන් පිළිතින් කියන්න ඕනේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන නවින් දිසානායක රවින්ද්‍ර සමරවීර, පල්ලි දිගම්බරම් සහ රාජ අමාත්‍ය වී රාධාකෘෂ්ණන් යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් සඳහා පත්වීම් ලබා දීමට ඉදිරි මාසයේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා පවසනවා. අපේ අමාත්‍යවරු වශයෙන් වැඩ බාර ගන්නකොට මේ රටේ පාසල් 10194න් විදුලිය තිබ්බේ 160කට විතරයි. අද මේ රටේ පාසල් 10000න් විදුලිය තියෙනවා 99කට. තුන්වන ශ්‍රේණියේ විදුහල්පතිවරු 4000ක් බඳව ගත්ත දේශපාලනේ බිඳුවක්වත් දාන්න නැතු. වැසිකිලි කැසිකිලි විතරක් 50000ක් අපි ලබා දීලා තියෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති. පානීය පිරිසුදු ජලය ලබා දීලා තියෙනවා. ඩිජිටල් පන්ති කාමර ලබා දීලා තියෙනවා. අපි ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳව ගත්තා. දැන් හෙට අනිද්දා පත්වීම් ටික දෙනවා. තව මාසයක් යන්න ඉස්සෙල්ලා මේ රටේ ක්‍රීඩා පුහුණුකරුවෝ 3850ක පත්වීම් ටික දීලා ලංකාව පුරාම තියෙන පාසල් වලට අපි ලබා දෙනවා කියන එකත් කියන්නේ. දියුණුව කරා යන හැම වෙනසක්ම අපි කරනවා කියන එක කියනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 100ක් ජනතා නියෝජිතින් සහ විදුහල්පති UDDG ආර්යරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උතුරු නැගෙනහිර ගංවතුරෙන් හානියකින් ආපතාවට පත් වූ ගොවිපීම් සඳහා වන්දිලපා තීබ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ආරම්භ කෙරෙනවා. ආපදාවට පත් ගොවිබිම් අක්කර 22530ක් සඳහා වන්දි ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. මාර්තු මාසයේ පෙර සියලු ගොවීන් සඳහා වන්දි ලබා දීමට හැකිවන බවයි කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල හානියට පත් ගොවිබිම් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය පී හැරිසන් මහතා පසුගියදා කටයුතු කළා. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අක්කර 8350ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 2100ක්, මන්නාර මහා වවුනියාව දිස්ත්‍රික්කවල අක්කර 8750ක් සහ යාපනී දිස්ත්‍රික්කයේ අක්කර 1200ක ගොවිවීම සඳහා වන්දි ලබා දෙනු ඇති. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 400ක්. එම වන්දි ප්‍රදානය කිරීම ලබන 14, 15 සහ 16 දිනවලදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. නියගින් හා ගංවතුරින් සිදු වූ පූර්ණ හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ලබා දීමට කටයුතු කෙරෙනවා. 20 නවදිල්ලි අන්තර්ජාතික නාට්‍යරළ සඳහා සහභාගී වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී
බුද්ධික දමයන්ත මහතා 2015 දී අධ්‍යක්ෂණය කරන ලද දෙපාර්තමේන්තුව නාට්‍ය මෙවර අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා තේරීපත් වුණා. ඒ අනුව 12 දෙනෙකුගෙන් යුත් නාට්‍ය කණ්ඩායම නවදිල්ලි නුවරට පිටත් යාමට නිමිතයි. ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. මේ අතර අංගුඩ කුඩා බුද්ගමුව ශ්‍රී පියදස්සී විහාරස්ථානයේ දෙමහල් සංඝාවාසයේ ඉදිකිරීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ලබා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය වැකුඹුරේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වෙත ඊට අදාළ චෙක්පත පිරිනැමුණා. වැලිවේරිය කිස්තුරාජ විහාරස්ථානයේ පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම සඳහාද මුදල් පරිත්‍යාග ලබා දීමට කටයුතු කෙරුණා. විදුහල්පති චමින්ද ජයලත් පියතුමා වෙත ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා. ජනාධිපතිතුමාගේ සහ ක්‍රමාත්වරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍යමෝ අදහස් දැක්වුවා. අද සාකච්ඡා කළේ ඔක්කොම කැබිනට් පත්‍රිකා ඔක්කොම අනුමත වුණා. පත්‍රිකා 100 ගණක් ආවා. වෙනද පැය 4ක් ගන්න එක එකම කණ්ඩායම හින්දා ජනතුමයි අපි අතර බොහොම සුවතාවයකින් කතා කරලා ඔක්කොම වුණා. මැතිවරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න හමුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පැවැත්විය යුතු මැතිවරණ සියල්ලක්ම පැවතේ. මම හිතන්නේ ඒක පිළිබඳව මහ ලොකු විවාදයක් නැහැ. විශේෂයෙන්ම අධිකර ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපි සියලු දෙනා මේ මැතිවරණ පැවැත්වීම ගැන අපේ කිසිම චකිතයක් කිසිම පසුබෑමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පසුරුවේ ජයවර්ධනපුර රෝහලට පැමිණියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවේ අද පෙරවරුවේයි. ඒ මහතා මේ වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපතිතුමා අද පස්වරුවේ රෝහල වෙත පැමිණියා. දයාසිරි ජයසේකර මහතාගේ රෝගී තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. යලකන්නේදී බඩේරිඟු වගාව ආරම්භ කිරීමේ හැකියාව පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා පවසනවා. එම අධිකාරිය පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ ප්‍රමුඛ භෝගය තමයි බඩිරිඟු කියන්නේ. ඒ නිසා සේනා දළඹු හානියත් එක්ක අපිට අත්තරින්න පුළුවන් භෝගයක් නෙමෙයි. රටේ සාමාන්‍ය අවශ්‍යතාවයේ තියෙනවා අවුරුද්දකට මෙට්‍රික් ටොන් 300,000ක් බීජ, ප්‍රධාන වශයෙන් සත්ව ආහාර සහ ත්‍රිපෝෂ ඇතුළු අනිකුත් ආහාර නිෂ්පාදන සඳහා. ඉතින් මෙතෙන්දී එම ප්‍රමාණයෙන් දැනටත් රටේ 140කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි භෝගය සම්පූර්ණයෙන් අතහැරලා දැම්මොත් 100ක් ආනයනය කරන්න වෙන එක ලොකු ගැටලුවක් වෙනවා. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ළඟදීම දීපු නිර්දේශය එක්ක මැයි මාසේ අපිට වගාව පටන් ගන්න පුළුවන්. පාලන තත්ත්ව යටතේ ඒ අනුව ගත්තොත් එම මාර්තු මාසයේ අග සතියේදී මේ වර්ෂයේ යලකන්නේ සඳහා වන ජලපාලන කමිටු රැස්වීම පවත්වනවා. ඒ ජලපාලන කමිටු රැස්වීමේදී තමයි අපි තීරණය කරන්නේ කොහොමද යලකන්නේ වගාව සැලසුම් වෙන්නේ කියලා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හැටියට දැනට අපි යලකන්නේ සඳහා වගා සැලසුමක් සකස් කරලා තියෙනවා. තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමා නොබියව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ රටේ තරුණයන් බිලිගන්, මේ රටේ ආර්ථිකය විනාශ කරන, සමාජ මට්ටම විනාශ කරන රුදුරු මත්ද්‍රව්‍ය වලින් අපේ තරුණ පරම්පරාව බේරා ගැනීමේ සැබෑ වමනාව තිබුණ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙල අද ආරම්භ කරලා ඒ වැඩපිළිවෙල හරහා අපේ රටේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න සහ අවම කරන්න අවශ්‍ය වැඩපිළිවෙල නොබියව එතුමාගේ නායකත්වයේ ලබා දෙන. අද ලංකාවේ ඉල්ලනවා ජනතාව වෙනස් වීමට අවශ්‍යයි කියලා. ඉතින් ඒක නිසා දැන් අපිට වහාම ඡන්දයක් අවශ්‍යයි. ලංකාවේ ජනතාව ඉල්ලන බලාපොරොත්තු ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක් මේ රටේ නායකත්වයට ඒමට අවශ්‍ය බව ජනතාව ඉල්ලමින් සිටි. අපි සූදානම් 20 අභියෝගයේ බාරගත් මේ රට වෙනස් කරන, මේ රටේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරන ඒ ක්‍රමවේදය හදන්න කරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි ලෑස්ති. හිටපු අග විනිසුරු හා නීතිපති වහන් පීරිස් මාතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව අද විභාගයට ගෙනුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත ලංකා ජයරත්න මෙනවේදරයයි.
මොහන් පීරිස් මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලෙකු සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම වැළැක්වීම සඳහා අයිතු සහගත ලෙස නීතිපති වාර්තාවක් ලබා දීම යටතේ නඩු පවරා තිබෙනවා. නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු වල ප්‍රගතිය ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ. මාස්කන්නේ වියස් වැන්න ඉතා හොඳ මට්ටමක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්බවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ මාස්කන්නේ අපේ රටේ වී අස්වැන්න ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. ඒකට ප්‍රධානම සාධකයේ බවට අපි දකින්නේ මේ වර්ෂයේ හොඳ වර්ෂාපතනයක් අපේ රටට ලැබුණා. ඒ වගේම පොහොර සානාධාරය ලබා දීමත් නිසා ඉතාම සාර්ථක කන්නයක් හැටියට මේ කන්නේ වී අස්වැන්න ඉතාම වැඩි වෙලා තියෙනවා. රාජ්‍යංශයේ කළමනා කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාම හිදී පෙන්වා දුන්නේ. මේ වෙලාවේ ජාතිකාණ්ඩුවක් කෙසේ වෙතත් තව ඇමතිකම් දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අද තිබෙන්නේ අර පරිස්සම් සහගතව රාජ්‍යංශයේ කළමනාකරණය කරමින් අපි ආයෝජන වැඩි කරගනිමින් දූෂණය මඩිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන මූලික අරමුණට යන්න ඕනේ. මෙරට ඌන සංවර්ධනයට ලක් වූ බොහෝ දිස්ත්‍රික් අතරින් පොළොන්නරුව ප්‍රමුඛයි. එහෙත් වත්මන් ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතු විශාල සංඛ්‍යාවක් සිදු කරමින් පවතිනවා. ඒ පිළිබඳව අප නියෝජිත අශෝක වීරසිංහ ගෙනෙන වාර්තාවක්. පිබිදෙම් පොළොන්නරුව ව්‍යාපෘති යටතේ පහුගිය කාලේ ව්‍යාපෘති රාශියක් ඔබේ ආයතනයේ ක්‍රියාත්මක කරන මේ සංවර්ධන කටයුතු. එතකොට මේන් දැනට වැඩ අවසන් කාර්යයන් මොනවද? ඉස්සරහට වැඩ අවසන් වෙන නියමිත කාර්යයන් මොනවද? එතකොට රාජ්‍ය සේවකයන් සඳහා නිල නිවාස සංකීර්ණයක් අපි මේකොට ජනතා අයිතියට පත් කරලා තියෙනවා. ඊට අමතරව අලුතෙන් මේ ජූනි වාගේ වෙනකොට අපි නිම කරන්න බලාපොරොත්තු වෙන පරිපාලන සංකීර්ණ. ඒක ඇත්තටම වර්ගාඩි 150,000කින් සහ මිලියන 1500ක් විතර ව්‍යාපෘතිය. මේකට කඩිනමින් වැඩ ඉදි කරමින් යනවා ඒකේ. ඊට අමතරව කෞතුකාගාරය මේක වර්ගාඩේ 50,000ක විතර ව්‍යාපෘතියක්. මේක ජනතා අයිතියට පත්කරන ලහිලහිය සූදානම් වෙමින් පවතිනවා. මේක මිලියන 500ක වගේ ව්‍යාපෘතියක්. තව තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයට උසාවි සංකීර්ණයක් ඉදිමින් පවතිනවා. මේකත් වර්ගාඩේ 50,000ක විතර මිලියන 500ක විතර ව්‍යාපෘතියක්. ඒකත් දැන් අපි වැඩකටයුතු ඔක්කොම සූදානම් කරමින් තියෙනවා ජනතා අයිතියට පත්කරන මාර්තු මාසේ අවසාන භාගයේ වාගේ වෙනකොට. ඊටත් අමතරව කඳුරැල නගරයේ බස් ස්ටෑන්ඩ් එක පුළුල් කිරීම, එතකොට මින් ඒරියට බස් ස්ටෑන්ඩ් එකක් ලබා දීම, එතකොට ඒ ව්‍යාපෘතිත් මේ වෙනකොට අපි ඉදි කරමින් පවතිනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ වෙනකොට මේ සම්පූර්ණයෙන්ම වැඩ නිම කරලා ඉවරලා ජනතා අයිතියට පත් කිරීමට. මේ ව්‍යාපෘති වලින් ප්‍රදේශයේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කොයි වගේ? ඇත්තටම පරිපාලන සංකීර්ණය කියන්නේ මම හිතන්නේ ඒක ගොඩාක්ම ජනතාවට සහන දෙන ස්ථානයක්. මොකද මේ දිස්ත්‍රික්කයේ පුරාවටම තැන් තැන් වල විසිරලා තියෙන ආණ්ඩුවේ ආයතන එක තැනකට ගැනීම තමයි මේකේ සම්පූර්ණම අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කඳුරැල ඉදි කරන දුම්රිය නිල නිවාස සහ සාපු සංකීර්ණය. එතන අපිට ඉදි වෙනවා නිවාස 24ක් විතර. දුම්රිය ස්ථානයට බොහොම ළඟයි ඒ ඉදි කරන ස්ථානය. ඉතින් පහසුකම ලැබෙනවා. ඒකෙන් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේම ඔබේ ආයතනය පොළොන්නරුවේ රෝහල ආශ්‍රිතව විශාල කාර්යභාරය නිදි කිරීම ගණනාවක් කරනවා. මේ කාර්යයන් අවසන් වෙන්නේ කොහොමද? අපි මේ වෙනකොට ඉදිකිරීම කටයුතු 3-4ක්ම රෝහල් භූමිය තුළ සිදු කරලා තියෙනවා. මේ රෝහලට පැමිණෙන සියලුම වෛද්‍යවරුන්, මේකට පැමිණෙන සියලුම කාර්මික මණ්ඩලයට ඒ අයගේ ශරීර සුවතාවය පවත්වා ගැනීම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථානයක් අපි වැඩ නිම කරලා තියෙනවා මේ වෙනකොට. ඊටත් අමතරව අධ්‍යක්ෂකතුමාට සහ ඩිපියුටි අධ්‍යක්ෂකතුමාට ඒ දෙදෙනාටමත් අපි ඉදි කරලා දීලා තියෙනවා ඒ කට්ටියගේ නිල නිවාස පහසුකම්. මේකේ සේවය කරන වෛද්‍යවරුන්ට නිල නිවාස සංකීර්ණයක් ඉදි කරලා දීලා තියෙනවා මේ වෙනකොට. දැන් ඔබේ ආයතන යටතේ මේ කෙරෙන විශාල ඉදිකිරීම් සංඛ්‍යාවක් තියෙනවා. මේවා වැඩ අවසන් කරන්න නිශ්චිත කාල රාමුවක් තියෙනවද? ඒ රාමුවේ අවසන් කිරීම කොයි විදිහටද කෙරෙන්න නියමිත වෙලා තියෙන්නේ? බිලියන 7ක විතර ගොඩනැගිලි අපිට ලබා දීලා තිබුණා. ඊට අමතරව බිලියන 3ක විතර මාර්ග
ව්‍යාපෘති ලබා දී තිබුණා. එතකොට ඔක්කොම බිලියන 10ක් වාගේ ව්‍යාපෘති අපි සතුව තිබුණා. මේ මේකට බිලියන 8ක විතර ව්‍යාපෘති අපි මේකට නිම කරලා තියෙනවා. තව බිලියන 2ක වාගේ වැඩ කොටසක් තියෙන්නේ. ඒ වැඩ කොටස මම හිතන්නේ අපිට ජූනි මාසේ වාගේ වෙනකොට සම්පූර්ණයෙන්ම නිම කරලා බාර දීමේ හැකියාව තියෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ලබන 18 19 වන දිනයන්හිදී පැවැත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ සහයෝගිත්වය ඇතුව ඒ වගේම ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගය මෙවර පෙරහැර ලැබෙනවා. 18-19 වෙනිදා දින දෙදිනම එකම ආකාරයෙන් පෙරහැර වීදි සංචාරය කරන්ට මේ වෙනකොට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මේක පුනරුවන් උදෙසා කරන මහා පූජෝපහාරයක්. මොකද නවම් මාසය කියන්නේ සැරියුත් මුගලන් දෙනමට දයාගේ සවුත් අනතුරු ලැබිච්ච මාසය. ඒ නිසා තුනුරුවන් විශේෂ කරන පූජාවක් වෙන්නේ. වෙන කිසිම පෙරහැරක නැති පූජනීය මහා සංඝරත්නයත් මෙවර 500 නමක් පමණ පෙරහැරේ වැඩම කරනවා. ඒක නිසා ලොකු පින්කමක්. ඒ පින්කමේ ආශිර්වාදය සමස්ත ලංකාවාසී සියලු දෙනාටම ලැබිලා අපේ රටට වාසනාවන්ත කාලයක් උදා වෙන්න, අපි හැමෝටම සතුටෙන් සමගියෙන් ජීවත් වෙන්න, රටට යහපතක් උදා වේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ අපි ඇති කරගන්නවා. පෙරහැර පැවැත්වීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්ද අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අමාත්‍ය සාගල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දරයන් මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අයිස් හා හෙරොයින් වර්ගයේ මත්කුඩු සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහපාගේ පොලිසියට හැකි වුණා. ඒ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන තුළින්. මාගම්මන ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී සැකකරුවන් අත්අඩංගුවට පත්වුණේ එම අවස්ථාවේ ඔවුන් මද්‍රව්‍ය භාවිත කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සහ අයිස් මත්කුඩු මිලිග්‍රෑම් 150ක් සොයා ගැනුණා. ජාවාරම සඳහා යොදාගත් සුකෝපභෝගී මෝටර් රථයක්, ජීප් රථයක් සහ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දකුණු පළාත් සභාව අද උණුසුම් වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ ක්‍රියාකලාපයක් හේතුවෙන් පොදුජන පෙරමුණට සහාය දක්වන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභා රැස්වීමට ත්‍රිරෝද රථයකින් අද පැමිණියේ පන්දමක් සහ හිස්කැලුමක් අතතිවයි. ඒ සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා. ඉන්පසුව දකුණු පළාත් සභාව ඉදිරිපිටට පැමිණි පොහොට්ටුවට සහාය දක්වන සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විරෝධතාවක් පැවැත්තුවා. මෙම පිරිසට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද කටයුතු කළා. බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිටදී කන්ටේනර් රථයක් පෙරලීම හේතුවෙන් මාර්ගයේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වුණා. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. පස්වරුව වන විට කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටන් 148ක් කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගත්තා. ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී දුම්වැටි සොයා ගැනුණේ. එහි වෙළඳපළ වටිනාකම ₹1,000 ඉක්මවනවා. පාදුක්ක ප්‍රදේශයේ වෙළඳ සැල්වලට පැමිණෙන ජනතාවගේ මුදල් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳ පාදුක්ක පොලිසිය තොරතුරු හෙළි කරගත්තා. වෙළඳ සැලට පැමිණෙන පුද්ගලයින් සමග සුහදව කතා කරන මොවුන් මුදල් සොරා ගන්නා ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන් වී තිබෙනවා. මේ අතර යතුරු පෙදියක් සොරා ගන්නා ආකාරයේද CCTV කැමරාවල සටහන්ව තිබුණා. දැන් ව්‍යාපාරික පුවත්. මහජන බැංකුවේ යුනියන් ප්‍රදේශ ශාඛාවේ පීපල්ස් ඩිජිටල් ඒකකයේ පසුගියදා විවෘත කෙරුණා. ඒ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී එන් වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පීපල්ස් විස් ක්‍රෙඩිට් ඩිජිටල් පුද්ගල ණය ලබා ගැනීමේ පහසුකම මෙමගින් උදාවනවා. කඩදාසි භාවිතයෙන් තොරව පුද්ගල ණය ඉතා කෙටි කාලයක් තුළදී ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයක්. සිලෝන් බිස්කට් සමාගමේ සම්පෝෂ අනුග්‍රහයෙන් 10 වන වරට සංවිධාන කළ සමපෝෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ රීත් මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා.
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලන සංවිධානය කළ තරඟාවලියේට වයස අවුරුදු 14න් පහළ බාලක කණ්ඩායම් 510ක් හා බාලිකා කණ්ඩායම් 150ක් එක්ව සිටියා. පොළොන්නරුව බැදිවව මහවිද්‍යාලය හා කළුතර මුස්ලිම් මධ්‍ය මහවිද්‍යාලයයි මෙහි ශුරතා දිනාගත්තේ. Marina Foods Samagama Velindapolta Handunwadun Marina Pitikala Polkiri Nishpathanaya Kolambadi Elidakkuna. E Praveena Sinamaneli Sabitha Pereira Mahatmiyage Pradhanathwen. Marina Foods Paudgalika Samagame Sabhapati Manjula Narayana Mahata Athulu Pirisak Mem Avasthawata Ekwa Sitiya. Then Krida Potak. Sri Lanka cricket Titan in Devarne, near with the Dinata Pavatan above, Krida Matashi Pavasanava. Sri Lanka cricket Titan in Nilabarne, Laban Visikwenda, Pavatimatani Mitai. Ehi Sabahapati Apek Shaker, Mohanda Silvaha, Upper Sabahapati Apek Shaker, Ravin Vikramaratne and Bahaturungi Nama Yojana, Pratikshipa Kirimeter, Abiachana Kamitu, Pasukita Katiukala. Eter Hiva the Kerna Kriamarka Kana Bavai, O Niediniki City. ඉමාධිකරණ ක්‍රියාවන්ට සාර්ථකව මුහුණ දීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් බව එහි ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. අධිකරණයට යම් පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා අපිට විශ්වාසයක් තියෙනවා මේ මිලිවර්ණේ 21 වෙනිදා පාත්තරණයට හැකියි කියන එක. ඒ 21 වෙනිදා පාත්තරණයට බැරි වුණත් ඊළඟ පියවර අධිකරණයේදී අපි ගන්නු ලබනවා 21 වෙනිදා නිලවර්ණේ පැවැත්වීම පිළිබඳව. එහෙම නැතුනොත් ICC එකත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව ගන්න අමාත්‍යාංශයට හැකියාව තිබෙනවා. 32 වන වගන්තියටද යම් කිසි පුද්ගලයෙකු චෝදනාවට ලක් වෙලා ඒක නිවේදනයක් වගේ ගැසට් කරලා තිබෙනවා නම් ඒකට විරුද්ධව වුණත් අධිකරණයට යන්න ඕනේ. ගිහිල්ලා අධිකරණයෙන් ඒ ගැසට් එක අවලංගු කරන්න ඕනේ. එවැනි අවලංගු කිරීමක් මෙතන වෙලා නැහැ. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk